धर्मानुशासना අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරිකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්මාතේ පාසුකා භංගා ගහකෝටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2594ක් පිරෙන මාස 7කට පෙර දවස් 24කට පෙර අශ්වත්ථ බෝධි වෘක්ෂ මූලයේදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදුබාට පැමිණ අලුයම් කාලයේදී මනෝමය ප්‍රීති වාක්‍යයක් වශයෙන් දේශනා කළ මේ ගාථාව පසුවදී අනදමා හිමියන් වහන්සේට සේමුකයෙන් දේශනා කරන්න යෙදුණා. මේ ගාථාවේ තේරුම මෙහෙමයි. පුනප්පුනං ජාති දුක්ඛා ඉති. නැවත නැවත නැවතත් ඉපදීම දුකක් යයි දැන. ගහකාඩකං ගවේසන්තු. ඉපදීමෙන් ගොඩනැගෙනම ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමා සොය සොයා අනිබ්බිසං දකින්ට නොලැබි අනේක ජාති සංසාරං සන්ධාවිස්සං ප්‍රමාණාතික්‍රාන්ත අනේක ජාති සංසාරයෙහි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිට්ටෝසි මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන කර්තෘතුමනි ඔබ මට පෙනුණා. පුන ගේහන් නකාහසි මට නැවත ඔබ ගයක් නොසාදන්නේහි. සබ්බාතේ පාසුකා භග්ගා ඔබේ පරාල සියල්ල බින්ද. ගහ කෝටං විසංකිතං මුදුන් කුරුකා කුරුකාව සුනු විසුණු කළා. විසංඛාර ගතං චිත්තං මගේ සිත අසංකතේට ගියා. කන්නානං කය මජ්ජගා තෘෂ්ණාවගේ ශ්‍රේ සංඛ්‍යාතේ අමාම හනිවන ආබෝධ වුණා. මේ තමයි ලෝතුරා බුදුවෙන සීල බුදුවරයන් වහන්සේලා බුදුවීමෙන් අනතුරු අලුයම් කාලයේදී භාවිතා කරන ප්‍රීති වාක්‍යය. මේ ගාථාව මෙහිම පිටින්ම තියෙන්නේ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ධර්ම. පුනප්පුනං ජාති දුක්ඛා ඉති. මේ තමයි දුක්ඛ සත්‍යය. නැත නැත ඉපදීම දුකක්. එමක් නිසාද? ඉපදීමක් නැත්තන් ජරා ව්‍යාධි රෝග මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මොනම දුකක්වත් මුණ ගැහෙන්නේ නැහැ. යං කිංචි දුක්ඛං සම්භවති සබ්බන්තං ජාතිපච්චයා සබ්බසෝ ජාතියා භාවේ කුතෝ දුක්ඛස්ස සම්භවෝ. යං දුක්ඛක්ඛයි සම්මත දෙයක් ඇතොත් ඒ සියල්ලට හේතුව ඉපදීමයි. ඉපදීමක් නැත්තන් දුකක් කොහෙන්ද? ඉතින් මෙන්න මේ තත්වය දුක්ඛාරිය සත්‍යය. දහකාණකම් කියා දේශනා කළේ සමුදයාරිය සත්‍යය. මේ ස්කන්ධ පරම්පරාව ගොඩනගන්නා වූ එකම කර්තෘතුමා තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති කාරක මණ්ඩලයක්. එයින් ප්‍රධානත්වය දරන්නේ තෘෂ්ණාව බැවින් ඒක දුක්ඛ සමුදයාරිය සත්‍යය.
විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියන තැන හැඳින්වෙන්නේ නිරෝධ සත්‍ය නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව සොයා ගැනීම සඳහා ආબોධ කර ගැනීම සඳහා කළ හිලිවෙත් මඟ මාර්ගාදි සත්‍ය. මේ ආදි සත්‍ය හතර තමයි මෙතන ප්‍රධාන වශයෙන් සම්පින්දෙන වී තිබෙන්නේ. ආර්ය සත්‍ය අතර යම් තැනක තියෙනවා නම් එතන නාම රූප දෙකක් තියෙන ස්කන්ධ පහක් තියෙනවා ආයතන 12ක් තියෙනවා ධාතු 18ක් තියෙනවා පටිච්ච සමුප්පාදාංග 12ක් තියෙනවා පဋාණ ප්‍රත්‍ය 24ක් තියෙනවා එනිසා චතුරාර්ය සත්‍යයට අයිති සියල්ලම එතන සම්පින්දෙමේ වෙනවා දැන් අපි සලකා බලන්නට ඕනේ මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරන්නට මොනතරම් කාල පරිච්ඡේදයක් බෝසතාණන් වහන්සේ උත්සාහ ගත්තද කියලා. ඒ කියන්නේ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් න සිතින් බුදුබා පතමින් පෙරම් පුරාගෙන ආවා. නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් න වචිනින් බුදුබා පතමින් පෙරම් පුරාගෙන ආවා. ඔය 16 අසංඛ්‍ය කල්ප ලක්ෂය ඇතුළතදී ලෝතුරා බුදුවරයන් වහන්සේලා පංලක්ෂ දොළොස් දහසක්ම දැකගත්ත වැඳගත්ත බණ ඇසුව දන් දුන්න පැවිදි වුණා නුයික් විදිහේ කුසල ධර්මයන් රැස් කළා. දීපංකර පාදමෝලේ සිට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ බුද්ධ ශාසන 24කදී විවරණ ලබමින් ඇස් ඉස් මස් ලේ අමුදරුවන් රාජ්‍ය කියන මේ පංචමහා පරිත්‍යාග කරමින් ත්‍රිවිධ අර්ථචාරිය පුරමින් සමත්‍රිසත් පාරමී පුරාගෙන ආවා. ඒ සියල්ල මස්තක ප්‍රාප්ත වූ ආත්ම භාවය විශ්සන්තරාත් භාවයේ හත්වාරයක් මහපොළොව කම්පා වුණ බෝසතුන් වහන්සේගේ ඒ පාරමිතා බලය. අන්තිමතුන් වහන්සේ තුසිති දිව්‍ය ලෝකයේ උපන්න සීලු බෝසතුන් වහන්සේලගේ සිරිත එහෙමයි. බුදු වෙන ආත්මයේ පහළ වෙන්නේ තුසිති දිව්‍ය ලෝකෙන් චුත වෙලා. එහි නේ දසදාසස්සක් වල දෙවිබඹුන් ආරාධනා කොට පසුමහා බැලුම් බැලුවා. කාලය බැලුවා, දේශය බැලුවා, දීපේ බැලුවා. එවාගෙම මෞතුමියගේ ආයුෂ් පරික්ෂේද බැලුවා. ඒ ඔක්කොම බලලා තොරගත්තා. වෙනත් බුදුවරයන් වහන්සේලා අවුරුදු 190000 80000 70000 60000 ආදී දීර්ඝ කාලවල පහළ වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ පහළ වුණේ අඩුම අඩු ආයුෂ ඇති කාලයකයි. බුදු වීමේ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ අවුරුදු 100යි 100යි අතරේ. එයින් අන්තිම සීමාව තමයි 100. ඒ 100ක් වසර ඇති කාලයේ තමයි බෝසතාණන් වහන්සේ අස්මා බැලුම් බලලා සාදා සංඛ කල්පලක්ෂයේ තුලේ බුදුවරයන් වහන්සේලා 24 ළමක් විසින් නමනීම කොට තිබුණු සුද්ධෝදන මහා මායා මෞපියන් පුත්ව මා පුදුමාකාර උත්සව ශ්‍රීයාවෙන් මනුලෝ පහළ වුණා. ඒකනේ දසදහසක් ලෝක ධාතුන් ප්‍රාත්‍යාරි සිද්ධ වෙන්නේ. හරියටම ඇසලපුණු පසලස්සුවක් බොහෝ දවස කලු යම් කාලේ. මාස 10ක්ම මෞකුසේ සමාපත්තියෙන් වැඩ හිටියා. එවාගේම විසක්පුර පසලස්සක් බොහෝ දවසකදී ලුම්බිනි සාලවනෝද්‍යානයේදී සුවසේ උපන්නා. ජාතිරංග මාණික රත්නයක් වගේ පිරිසිදුව උපන්නා. එදක් මේ මුළු දසදහසක් වල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. ඔය අවස්ථා වෙනකොට බෝසතාණන් වහන්සේගේ තුසිත දිව්‍ය ලෝකෙන් චුතවීමත් මනලෝ පහළ වීමත් කියන අවස්ථා හතරකදී සතෝ සම්පජානකාරීව ගත කළා. මේක ලෝතුරා බුදු වෙන මහ බෝසතුන් වහන්සේලාට පමණක් ලැබෙන කුතුම ප්‍රාතිහාර්යක්. ඒ කියන්නේ ඒ භවයෙන් චුත වුණේ සිහිනුවණින්. මෞකසේ පිළිස්ද ගත්තේ සිහිනුවණින්. මෞකසේ දසමසක් වාසය කළේ සිහිනුවණින්. මෞකසෙන් බිහි වුණේ සිහිනුවණින්. ඔය අවස්ථා හතර හැමෝටම සිහියෙන් ඉන්න බෑ. පසේ බුදුවරයන් වහන්සේලාටත් පුළුවන් ස්ථාන තුනක පමණක් දී වෙන වෙලා සිහියෙන් ඉන්න බෑ. අග්‍රස්නාක දෙනමට පුළුවන් අවස්ථා දෙකක පමණක්. මෞකුසේ සිටින කාලේ මෞකුසෙන් බිහි වෙන කාලේ සිහියෙන් ඉන්න බෑ. අනිත් පෘතුජන සත්‍යයන් ගැන කවර කතාද?
මේ විදිහට මනලෝ පහළ වූ බෝසතුන් වහන්සේ වාස 16 දී රාජ්‍යශ්‍රීයට පත් වුණා. වාස 28 නිම වෙනකොට සතර පෙර නිමිති දැකලා 29 වෙනි වසර පිරෙන අසල පොය දවසේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. මේ පැවිදි වෙන වෙලාවේදී පිරිකර පූජා කරන්න ආව කෙනෙක් මිනිසෙක් නෙමෙයි. කාශ්‍යප බුදුසසුනේදී හිතමිත්‍රව ඉඳලා අනාගාමීව සුද්ධාවාසී පුද රහත් වූ ඝටිකාර බ්‍රහ්මදාජයා. පූර්ව ජාතියේ බොහෝම හිතමිත්‍රයි. එනිසා එතුමා මේ අටපිරිකර ගෙනල්ලා පූජා කළා. මේ අටපිරිකර ගැන විශේෂත්වයක් තියෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි මේ අටපිරිකර හිමි. වෙන බාහිර තාපසුරුන් දෙමේ වායිති නැහැ. ඒගොල්ලෝ පරිභෝග කරන්නේ නැහැ. මේ 15 වෙනි ඉරිදිමේ අටපිරිකර. ඒ කියන්නේ දැන් මේක පෙර තිබුණු මහා කල්පයේ විනාශ වෙලා ඒ විනාශ වූ කල්පයෙන් පසුව නැවතත් මේ ලෝක ධාතු ඇති වුණා. ඒක දෙවි කෙනෙක් නැවුවා නෙමෙයි. හේතුඵල සම්බන්ධයෙන් තමයි මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනු ලෝක පහළ වී තිබෙන්නේ. එයින් මේ මනුෂ්‍ය ලෝකයේ නැත්තම් භූමිතලයේ මතුවෙන්නේ ඉස්සරේ අද කාලේ අපි හඳුන්වන්නේ දඹදුව බුද්ධගයා සුද්ධ භූමියෙහි විජයශ්‍රී බෝධින් වහන්සේ පිහිටන තැන නෙළුම්මල් පඳුරක් පහළ වී තිබෙනවා. ඒ නෙළුම්මල් පඳුරේ මල් පහක් පිපී තිබුණා. ඒ මල් මහ පහ අත මේ මැත්තේ තමයි දිව්‍යමය ඉර්ධිමය අටපිරිකර පිහිටා තිබුණේ. ඒවා සුද්ධාවාසවාසී බ්‍රහ්මයෝ ගෙනින් බඹතලේ තියාගෙන ඉන්නවා. අකුසනේ දෝෂතානන් වාසේ පැවිදි වෙනකොට ගෙනත් පූජා කළා පළවෙනි එක. දෙවෙනි එක කොණාගමන සරුවඥන් වාසේ බුදු වෙන්න පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. තුන්වෙනි එක කාශ්‍යප සරුවඥන් වාසේ පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. අපේ සිද්ධාර්ථ ගාතම මහා බෝසතානන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරේ කේසච්ඡේදනය කළ වෙලාවේදී අර පූර්ව ජාති හිත මිත්‍රව සිටි අද සුද්ධාවාස පළවෙනි බඹතලේ සිටින ඝටිකාර බ්‍රහ්මරාජයා ඒ හතරවෙනි ඉර්ධිමයේ අෂ්ට පරිස්කාර ගෙනල්ලා බෝසතුන් වහන්සේට පිළිගැන්වුවා පමණක් නෙමෙයි. බෝසතුන් වහන්සේගේ හැඳි පැළඳි ඇඳුම් රාජකීය ඇඳුම් ඔක්කොම පිළි අරගෙන ගිහිල්ලා සලමනිසෑය නමින් පළවෙනි සුද්ධාවාස බඹතලේ චෛත්‍යයක් කෙරෙව්වා. ඉතින් බෝසතාණන් වහන්සේ මේ අෂ්ට පරිස්කාර ධර්ම පැවිදිව දින හතක්ම අනුපිය අඹවනේ ප්‍රීතිසුවයෙන් වාසය කළා. ඊළඟ දවසේදී පිණ්ඩපාත වැඩි රජගහ නුවර බිම්බිසාර මහරජුරුවන් ඇතුළු රටවැසියෝ දැකලා පුදුම වුණා. රජුරුවන්ගේ ආරාධනාවකින් ලෝතුරා බුදුව ඒ රටට වඩින්නත් ආරාධනය පිළිගත්තා. ඊළඟට වැඩි ආලාද කාලාම් තාපසතුමා වෙත එතුමා සමාපatti හතක් ලාදී. එතුමා සමඟ සුළු වෙලාවක් කතා කළා. කතා කළා ගහක් මුලට වැඩියා මටත් පුළුවන් මේක සොයම්බුත් ඥාණයෙන් වැඩ කරන්න කියලා උන්වහන්සේ එක මාසණයේදී සමාපatti හතේ පැද්දෙව්වා. ආලාද කාලාමතුමා කිව්වා අපේ මේ ආශ්‍රමේ නවතින්ද. උන්වහන්සේ කිව්වා හිතයි එකටම බලාපොරොත්තු නෑ මං තව සොයන්න ඕනි කියලා උද්දකරා පුත්‍ර වෙත ගියා. එතුමා සමාපත්තිය අටමලාභී කෙනෙක්. එතුමා එක්ක ස්වල්ප වෙලාවක් කතා කළා. ගහක් මුලට වැල්ලා එක මාසණයේදී අටවෙනි සමාපත්තියක් ඉපදෙව්වා. දැන් ඉතින් මේ අෂ්ට සමාපත්තිය ලාභී වෙච්චාම උද්දකරා පුත්‍ර තවස්තුමා ආරාධනා කළා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන් අනුශාසනා කරන්න. උන්වහන්සේ කිව්වා නෑ මේක නෙමේ මගේ බලාපොරොත්තු. මේකෙන් බබලෝ යනවා පමණයි. මම මීට වඩා සත්‍ය හොයන්නට ඕනේ කියලා උන්වහන්සේ උරුවෙල් දනවට වැඩියා. ඊන ඒ කාලේ බොහෝ තාපසවරු අත්තකිලමතා නියෝගයේ තමයි නිවන් මඟ කියලා අනුගමනය කළ බැවින් පූර්ව කර්ම විපාකයක් බලපෑම අනුවම උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා ප්‍රධාන පස් දිනක් උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා සිටියා. තවුස් පැවිද්දේ
ඒ පස් දිනාම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ. ඊළඟට උන්වහන්සේ හරියටම හෙටයි වෙසක් පෝය කියලා වයස අවුරුදු 35 පිරෙන වෙසක් පෝයට පෙර දවසේ අලුයම් කාලයේ සිහින පහක් දැක්කා. එයින් උන්වහන්සේ තේරුම් ගත්ත නෝරදු වාම මම හෙට ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ වෙනකොට පාත්‍ර ධාතු අත්තු දහන් වුණා. උන්වහන්සේ එදා උදෑසන නීරංජන නදී තීරයේ දත් නැඳලා මූණ සෝදාගෙන පින්දපාත වේලාව සලකාගෙන අජපාල නුගරුක්ෂ මූල වැද හිටියා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආව මා පින් ඇති සිටු දේවියක් හිටියා සුජාතා. මේ සුජාතා සිටු දේවියවට විසුගානක් තිස්සේ දේව පූජාවක් කරමින් තිබුණා දරුවාගේ උපන්දින නිමිත්තෙන්. එදා මේ දේව පූජා සඳහා සකස් කරන කිරිබත පුදුම විදිහේ කිරිබතක්. සතරාරන් දෙවිය ඇවිල්ලා ආරක්ෂා සැලසුවා. සක්දෙව් රජුරුව ඇවිල්ලා ලිප සකස් කළා. සාම්ප්‍රති බ්‍රහ්මිය ඇවිල්ලා සුදු කුඩයක් දරාගෙන හිටියා. දෙවියන් පේන්නේ ඒ කරන ක්‍රියාවන් පේන අනිත් ඇයට. මුළු මහා සේනානී නියංගම සුවඳ පැතුරුණා කියනවා මේ කිරි ආහාර පූජාව සකස් කිරීමේ. එලාවේදී දාසියකට කියවා ගිහින් අපේ දේවස්ථානයේ බිම පිළිදැගුම් කරලා එන්න හැමදෙලා එන්න කියලා. කාලේ නම් වූ දාසිය ගිහින් බානකොට මුළු හාත්පසම බබළුවාගෙන වැඩි ඉන්නවා. ඒක සිරිතක් ලෝතුනා බුදු වෙන දවසේ තිරිනිවන් පාන දවසේ අදිෂ්ඨානයක් නැතුව බුදුබදින් බුදුරැස් විහිදෙනවා. මෙතනිය දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවෙනි අද පුදුමයි අපේ දෙවියන් වහන්සේ බිමට බැහැලා ඉන්නවා පූජා පුදක. එනම් කාලී ඔබ අද පටන් මගේ දියණියක් ඔබ දාසීත්වයෙන් මුදවනවා කියලා එතුමියට වරප්‍රසාද දීලා මහත් පෙරහැරින් සත්තරම් භාජනයක කිරිහාරය බෙදාගෙන තවත් සත්තරම් පියනකින් වාගෙන පංචතූරි වාදන මැද්දේ උඩුවියන් අල්ලගෙන පියවෙලි එලාගෙන මේ දේට මේ දේවස්ථානයට ගිහින් සැබවින්ම දෙවියන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන මේ ක්ෂීරපායාසයේ ශ්‍රීහත්යේට පිළිගැන්වුවා. මූණ බැලුවේනේ මූණ බලන්න බයයි. එලාව එතුමිය කිව්වේ ස්වාමීනි මගේ පැතුම ඉෂ්ට සිද්ධ වුණා. ස්වාමීනි ඔබ වහන්සේගේ පැතුමත් ඉෂ්ට සිද්ධ වේවා කියලායි වැඳලා පේන ක්‍රෙක්මානේ පස්සෙන් පස්සෙට වැඳගෙන ගිහින් ඉවසට ගියේ. බෝසතුන් වහන්සේ නේරංජරා නදී තීරයට වැඩලා තැන් පහසු වෙලා 49 පිටක් කොට අදිෂ්ඨාන කළා. මම අද ලෝතුරා බුදු වෙනවා. බුදු වීමට පෙර ගන්න මේ ආහාර එක එක බත් පිළ එක එක දාසර දිරවීමෙන් 1049කට සෑහේවා කියලා අදිෂ්ඨාන කරන ඒ බත් පිළු 49 වැළඳුවා. සන්තනියේ තමන්ට අවශ්‍ය නැති නිසා සත්‍යක්‍රියා කළා. ගඟට දැම්ම. මම අද ලෝතුරා බුදු වෙනවා. සත්‍ය නම් උඩුගම් බලා යේවා. නොයසේ නම් යටිගම් බලා යේවා කියලා ගඟට දැම්ම. මේ ගලානෙන දිය දහනාව ඇති ගංගාවේ උඩුගම් බලාන ගිහිල්ලා පේනිතෙක්මාන ගිහිල්ලා මේක සලා වැටුම ගිලා දැස්ස. ඒක අදත් නාග භවනේ තියෙනවා කියලා. එදා සන්ධ්‍යා වෙනතුරු රුක්සෙවන් වල සමාපති සුවයෙන් වැඩ හිටියා. උනාසේ සමාපති සුවයෙන් පමණක් නෙමෙයි කරුණු සහිතව පැහැදිලි වෙනවා අභිඥා බදත් ලබාගෙන සිටිය බව. එදා හන්දෑ වෙනතුරු රුක්සෙවන් වල විවේකයේ හිටියා. ඔය ස්ථානයේ තමන් වහන්සේ කල්ඇතුව දැකල නැති බුද්ධගයා සුද්ධ භූමියක පාරක් නැගී පෙනුණා. ඒ දාදාසේ අහසෙත් පොළවෙත් හැමතැනෝ මල් පිපිල පුදුමාකාර ශාන්ත ස්වරූපයක් එදා දවසේ පැවතුණා. මේ මාර්ගයේ දිගේ ගමන් කරනවා විවේක තැනක වාඩි වෙන. මේ යනකොට සොත්තිය කියන බ්‍රාහ්මණ පඬිවරේ කුසතන මිතියාට කරගෙන යනවා. මෙතුමා කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු මහා පිං ඇති කෙනෙක්. බුදු වෙන උතුමෙකුට ආසන පූජ කරන්න ලැබේවා කියලා. සීල බුදුවැඩන් වහන්සේලා බුදු වෙන්නේ කනකොල ඇතිරියක් අතුරාගත් ආසනයක් උඩයි. ඒ ධර්මතාව උඩ මේ කුසතන ලැබුණා. ඉතින් බෝසතාණන් වහන්සේ දැන් මේ පාර දිගේ වඩිනකොට මේ පාරේ නිමාව තියෙන්නේ බුද්ධගයාව. මෙතන බැලුවාම හාත්පස සීලෝම වෘක්ෂ ලතාවන් මේ දිහාට නැමීගෙන තියෙනවා. ඒ මැද්දේ තියෙන වෘක්ෂ රාජයා සියක් සේනක් උස ඇති බොහොම දර්ශනීය වෘක්ෂයක්. අශ්වත් වෘක්ෂ රාජයා
පනස්හේනා කැනගං අතුරිකිලි නෑ සුදෝසුදු වට කඳින් යුතුයයි. පනස්හේනින් ඉහළ තමයි හාත්පසේ පනස්හේන පනස්රීන බැගින් අතුපතර පැතිරිලා මොනරපිල් කළමක් වාගේ බොහොම ලස්සනට දිලිසෙන සාකාපත්‍ර පලාස් වලින් දිලිසෙමින් තිබුණි. එතෙන් ගිහින් බෝසතුන් වහන්සේ දකුණු දිගේ බැලුවා වාඩි වෙන්නේ. පොළව ගිලෙන්නා වාගේ කම්පිත වුණා. බටහිර දිගේ උතුරු දිගේ බැලුවාමත් එහෙමයි. නැගෙනහිර බෝධින් වහන්සේ නැගෙනහිරින් ගිහින් බැලුවාම නිශ්චල වුණා. නාසික මෙතෙන් තමයි ජය භූමිය කියලා මේ කුසතනි මිත්‍යාට ලේලා දිගාරිය. තදුරක් එලන්න වාගේ මේ කියලා ගත්ත වාඩි වෙන්නේ. එර ජාති ජාතින් ඉදී බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට ආසන පූජා කළ පිණි මහිමින් 14 වෙනක් දිගපාලු සෑති ආසනයක් පැන නැගුණා. මේ ආසනයේ උඩ තමයි දැන් බද්දපාරියංකෙන් වැඩි අදිෂ්ඨාන කරගත් කාමං කචෝචේ නහරෝචේ අට්ඨේ ච අවසිස්සතු උපසොස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තම් පුරුෂ ථාමේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති. මගේ සිරුරේ සම්පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා, නාඩ පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා, ඇටකටු පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා, මස්ලිය වියලෙතොත් වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු සම්මා සම්බුද්ධත්වයට නොපැමිණේ මේ ආසනේ නොබිඳින් නෙමෙයි කියන අදිෂ්ඨානයෙන් වාඩි වුණා. ඒකට කියනවා ඒ අදිෂ්ඨානයෙන් වාඩි වෙච්ච බැවින් ඒ ආසනයේද කියන වජ්‍රාසනය කියලා. ඔය ස්ථානයේ පුදුම ආශ්චර්ය ජනක ජය භූමියක්. සඳහන් වෙනවා කාලිංග බෝධි චක්‍රවර්ති රජතුමාගේ චරිතයේදී මෙම බෝධි මණ්ඩලයේ ඉදින් අකනිතා බමතලේ දක්වා දෙව් විමනක් බම විමනක් පිහිටන්නේ නැත. දෙවියෙක් බ්‍රහ්මියෙක්වත් මේ ඉදින් අහසේ සිස යන්නේ නැත. කුරුල්ලෙක්වත් මේ ඉදින් අහසෙන් පියාසර කරන්නේ නැහැ. ආත්මසින් වටේ තියෙන රුක්වැල් තුරු ලියාදී නැමීගෙන කියනවා. ඔය වාගේ පුදුම ජය භූමියක් මේ ලෝකේ වෙන ඇත්තේ නැහැ. ඒ ස්ථානයේ තමයි සරුවක් යන්වාස දැන් මේ වාඩි වෙලා ඉන්නකොට විෂතුරු අග්නිහිදී දරුවන් දෙන්න දන් දීලා දරුවන් හඳා වැළපීගෙන ලේ පෙරාගෙන එනකොට හිතේ පසු කැවිල්ලක් ඇති වෙලා ඇඬුණා. ශනිකව හිත හදාගත්තා. ඒ ස්වල්ප පසු කැවිල්ල හේතු කොටගෙන දිවිලෝක හයෙන් ඉහළම දිවිලෝකයේ සිටින වසවත දීපුත්‍රයා බෝසතුන් වහන්සේ පළවා හරින්නට තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා නවමහා යුද්ධ ඇති කරා. අන්තිමට ගර්ජන තර්ජන කළා. ඒ කිසිවකින් බෝසතුන් වහන්සේවත් වජ්‍රාසනේවත් බෝධි වෘක්ෂේවත් සැලුණේ නැහැ. සිවුරු කොනකටවත් හානියක් වුණේ නැහැ. අන්තිමේදී බෝසතුන් වහන්සේට කියනවා සිද්ධාර්ථයේ ආසනයෙන් නැගිටිනු. මේ ආසනය මට හිමි කියලා. බෝසතුන් වහන්සේ අසා සිටියා ඔබේ සාක්ෂි කවුද? ඔක්කොම විශාල සෙනඟ කිව්වා අපි සාක්ෂි කියලා. සමන්නාතර සාක්ෂි කවුද? බෝසතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රීහස්තයේ පොළොට දිගු කරලා කිව්වා. ඈත අතීතේ නෙමෙයි, ඈත අතීතේ විසතුරු අධ්‍යයනයේදී මා කළ පාදාන පාරමිතා බෙලින් සත්වරක් මහ පොළොව කම්පා වූ බව සත්‍යනං මේ මහා පොළොව මත සාක්ෂි පිණිස පවතිවා කියලා සත්‍යක්‍රියා කළා. මහා පොළොව කුමා සකක් මේ සත රාම සාසරාව කම්පිත වෙන්න පටන් ගත්තා. සද්ද නගමි කීමේ කල ඇතා දන ගැහුවා. වසරජී පුත්‍රයා බිම පතිත වුණා. නාර සේනාව සීසියේ කඩ පැනලා අතුරු දහන් වුණා. මේ සියල්ලම ඉරබැස යන්න මත්ෙන් සිද්ධ වෙච්ච දේවල්. මේ වගේ සමාරු කියන මේක මාර සංකල්පනාවක් මිසක් සත්‍ය පුජ්‍යල කෙනෙක් නොවේ කියලා. නමුත් මේක සත්‍ය සිද්ධියක්. හැම බෝසතුන් වහන්සේලාට මොහොම යන්නේ නැහැ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන දාසි කියලා තියෙන මාළදීව පුත්‍රයා ඇසල් ඈතින් බලනවා ළඟට එන්න බෑ කියලා. ඒ කියන්නේ පාරමිතා තේජස.
ඉතින් මේ විදිහට අලුයම් මේ රාත්‍රියේ පූර්ව යාමේදී ගිරිබස යන්දමත්ෙන් හඳ උදා වෙමින් තිබෙද්දී දිව්‍ය පුත්‍ර මාර්යා පළවා හැරලා තමන් වාසයේ සමාපatti සමෝදින්න පටන් ගත්තා. පූර්වයේ නිවාස ඥානේ පරිමෙම් පරිහරණය කරන්න පටන් ගත්තා. රාත්‍රී පෙරියම් කාලේ පූර්වයේ නිවාස අනුස්මෘති ඥානේ ඈත විශාසංක කාල්පලක්ෂයකට තිහා හිතන් සියල්ල බැලුවා. මේ බලන්නේ උන්වහන්සේට පෙනී ගියා භවයෙන් භවයට උපතාපු හැටි. ඒ කියන්නේ දැන් අපි හිතමු මනුෂ්‍ය ලෝක උත්පත්තියක් නම් ලැබුවේ මනුෂ්‍ය ලෝක උපදින්න ඉස්සර පූර්ව ජාතියේදී හිතෙනවා මට මනුෂ්‍ය ලෝක උපදින්න නැත්නම් හොඳයි කියලා. අන්න ඒකට කියන අවිද්‍යාව කියලා. මොකද මනුෂ්‍ය ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් චතුරාරි සත්‍ය පටිච්චසමුප්පාදය කියලා එදා දන්නේ නැහැ. ඒ නොදන්නාකම අවිද්‍යාවයි. ඒ හිතම ඒ අවිද්‍යාව පාලන ලෝභ මොල්ල සිතේම ඇති වෙනවා ආසාවක්. මට මනුෂ්‍ය ලෝකේ හොඳයි. අන්න තෘෂ්ණාව. මට මනුෂ්‍ය ලෝකේම ඕනේ. අන්න උපාදානේ. ඒ තුන් දෙනා එක සිතේ පහළ වුණේ පළවෙනි ලෝභ මූල අකුසල සිතේ. ඒ තුන නිසා ඊළඟට කුසලයක් සිද්ධ කරනවා. අන්න අකුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්ම උප්පජ්ජති ආරම්මන පච්චය. අකුසල ධර්මේ නිසා කුසල සිත පහළ කර ගන්නවා. අර ලෙඩකට බෙහෙත් ගන්නවා වගේ. ගැලා තියෙන කෙනෙක් මේ බෙහෙත් ගන්නේ ඒ වගේ අකුසලේ නැති කරන්නට කුසල රස කරන්නවා. ඒ නිසා තින්නේ දානයක් සීලයක් භාවනාවක් කවරෝ මනෝ උපදින්නේ සුදුසු සමර්ථ කුසලයක් කරනවා. ඒ කුසලයේ කිරීමේදී හිතේ පහළවන චේතනාවට කියනවා අபிසංකාර කියලා. ඒ අபிසංකාර නිසා ඒ චේතනාවත් එක්ක චිත්තචෛසික ධර්ම බොහෝ සෙයින් 34ක් පමණ පහළ වෙනවා. ඒවට කියනවා කර්ම කියලා, කර්ම භව කියලා. ඒ දෙකම ඇති වුණේ එක සිතේ. හැබැයි පිසිතේ ඉවර චිත්ත පරම්පරා පරම්පරා ජවන් වීති වශයෙන් කොත්තිකුත් පහළ වෙන එක පින්කමක් කරද්දි. දැන් මෙන්න මේ ධර්මතා පහක් පූර්ව භවයේදී මෙලෝ පහළ වීමට ප්‍රතිවිරුවා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි සංස්කාරයයි කර්ම භවයයි. එදී ඒ ජීවිතයේදී අවසාන මොහොතේදී මරණාසන්න ජවන් වීතියක් පහළ වෙනවා. ඒ ජවන් වීතියේ ජවන චිත්තක්ෂණ පහයි පහළ වෙන්නේ. අදුම ප්‍රමාණයේ ජවන් චිත්ත වේතියේ ජවන් චිත්තක්ෂණ පහයි. ඒ පහට තමා කරගත් කුසලයේ සිහි වුණා. අකුසලයක් නම් අකුසලයේ සිහි වුණා. ඊළඟට ජවනයේ පැනතුරු සදාරම්මන එහෙම නැත්නම් භවංග ඊළඟට චුතිය. ඒ ක්‍රම තුනකට සිද්ධ වෙනවා. චුතිය කියන එක කුසලයක් අකුසලයක් නෙමෙයි විපාක හිත. නමුත් මේ චුති චිත්තය ආගේ අනන්තර සමනන්තර අනන්ත රූප නිසරේ නැති විගත කියන මේ ප්‍රත්‍යශක්ති පිහිට වෙලා ඊට චිත්තවාර කීපයකට මුලින් පහළ වූ ජවන් සිත් වලින් ගත් අරමුණ අනුව සුදුසු තැනක ප්‍රතිසන්දි ගන්නවා. දෙවියෙක් කරනවා නෙමෙයි ඉබේ සිදුවෙනවා නෙමෙයි පූර්ව භවයේ හේතු ප්‍රත්‍යම් මුල් කොටගෙනයි. එයින් ප්‍රධාන හේතුනේ අවිද්‍යාව. ප්‍රධාන හේතු අවිද්‍යාව නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අර චේතනාව හඳුන්වනවා. එතකොට සංඛාර නිසා ඊළඟ භවයේ ප්‍රතිසන්දි ග්‍රහණය සිද්ධ වෙනවා. මේ ප්‍රතිසන්දි ගැනීම විපාක වාරයක්. අර පූර්ව භවයේ කරගත් කර්මය විපාක වාරයක්. නියම භාග්‍යතුන් වහන්සේ එදා බුදු වෙන්න ඉස්සර වෙලා තුන්දේ නිවාස ඥානෙන් භවයෙන් භවයට භවයෙන් භවයට මේ අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාර කර්ම කියන පස් දෙනා ප්‍රධාන කොටගෙන රසකල කුසල් බැලෙන් හරි අකුසල් බැලෙන් හරි භවයෙන් භවයට ආපු හැටි සියල්ල පැහැදිලි කරගත්තා. යම් කිසි භවයක උත්පත්ති ලැබුණු පටිසන්ධි සිත ඒ භවයේ පළවෙනි චිත්ත වාරයයි. ඒ චිත්තය එක ගණන් කරලා 17 වෙනි චිත්ත වාරය යනකොට ඊළඟට ඇතිවෙනවා ක්‍රියාසිතක්. ඒකට කියනවා මනෝද්වාර වර්ජන ක්‍රියා චිත්තය කියලා. ඊටනතුරු පාලින ලෝභ මූල ජවන් සිතක්. ජවන් සිත හතක් පහළ වෙනවා ලෝභ මූලෙ. ඒ ලෝභ මූල ජවන් සිතෙන් කරන්නේ උපන්න භවයට ආශා කිරීම. කවුරු උගන්වලාද? මේ තමයි සංසාර ස්වභාවය චිත්ත නියාමය. ඒ පළමුවෙන් ඇති වෙන්නේ සත්‍යයට උපන්න භවය පිළිබඳව ආශාව.
ඒක උපාදාන කරගන්නවා. ඒකට කියන භව නිකාන්තික ලෝභ ජවනය කියලා. මෙන්න මේ දිහටයි උත්පත්තිය සිද්ධ වුණේ. එතකොට බෝසතුන් වහන්සේ මේ සියල්ල භවයෙන් භවයට භවයෙන් භවයට මේ අන්තිමාත් භාවය දක්වාම උත්පත්ති භව පරම්පරාව බැලුවා. බාලා පටිච්චසමුප්පාදයෙන් හොඳින්ම තේරුම් කරගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී චතුූපපාත ඥානය කියන දිවස් නුවණ නැවත පරිප්‍රයෝජන ගත්තා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් කියලා දින 14ක් තිස්සේ මැරෙන උපදින සත්‍යයක්. සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් හිත ඇති හිත නැති සෑම දෙයක්ම දිබ්බචක්කු ඥානින් ඉතුරුවක් නැතුව දැකගත්තා. එයින් දුන්වාසේ පටිච්ච සමුප්පාදය මැනවින් පැහැදිලි කරගත්තා. එනිසා රාත්‍රී අලුයම් කාලයෙහි පටිච්ච සමුප්පාදය සම්වර්ෂණය කරන්න පටන් ගත්තා විපස්සනා වාරේ. මේ සම්වර්ෂණය කිරීමේදී දසදහසක් ලෝක ධාතු ආලෝක කරන දසදහස සූර්ය මණ්ඩලයට වඩා පුදුමාලෝක පුදුම ප්‍රඥා ලෝකයකින් මේ විපස්සනා ඥාන පහළ වුණා. එසේ පහළ වෙද්දී දසදහසක් ලෝක ධාතු එකපාරේ කම්පා වෙද්දී ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී අලුයම් වෙනකොට බ්‍රහ්ම මුහූර්තයේ වෙනකොට විපස්සනා ඥාන සියල්ල සපුරාගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍යේ ස්වයංභුඥානියම් ප්‍රතිවේද කර ගනිමින් සවාසන සකල ක්ලේශයන් සෝදා හැර දසබල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්මිතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු වුණා. දසදහසක් සකල කම්පා වෙන්න පටන් ගත්තා. ප්‍රාත්‍යාරි සහස්‍රයන් සිද්ධ වුණා. දෙවි දේවතාවෝ සාදුකාර හඳ බඹතලේ දක්වා පැවැත්තුවා. දවස් හතක්ම උන්වහන්සේ නොනැගිට සූවිසි කෝටි ලක්ෂවාර සමාපatti සමවදීමින් එතන වැඩ හිටියා. ඊළඟට හත් දවසකින් නැගිටලා කල්පනා කළා මා මේ දීර්ඝ කාලයක මුළුල්ලේ පෙරූ බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්නට එවැනි දුන්නේ මේ බෝධි වෘක්ෂයයි වජ්‍රාසනයයි මට බොහෝම උපකාරයි. මේක මං ගෞරව කරන්න ඕනේ කියලා පස්පාදේශනා නේත්‍රියක් මේ නොකියා සූවිසි කෝටි ලක්ෂවාර සමාපatti සුව සමවදීමින් ඒ සමාපatti කාන්තියෙන් බෝධි වෘක්ෂයට වජ්‍රාසනයට ගෞරව පූජා කළා. මේකට කියන අනිමිස ලෝචන පූජාව. එයින් හත්වෙනි දවසේදී, ඒ කියන්නේ 14වෙනි දවසේදී දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම මේ බෝධි වෘක්ෂයේ දිහා වජ්‍රාසනයේ දිහා බලනින්නේ කටයුතු නිමාවට පත් වෙලා නැතුව ඇති කියලා. එයාත්ගේ සිතේ සැකේ දුරු කරනු පිණිස අහසට පැන නැගිලා තුවන් සක්මනක් පවා සවනක් බුදුරැස්හි දුවමින් යමා මහ පෙළහර පෑවා. එයින් දෙවියෝ බ්‍රහ්මයෝ තේරුම් ගත්තා ලෝතුරා බුදුව නිමාවට පත් වෙලා කියලා. තුන්වෙනි සතියේදී රුවන් සක්මනේ සමවස්සෝ විඳිමින් සක්මන් කළා. හතරවෙනි සතියේදී රතනාගරයේහි වැඩ ඉඳගෙන විනය පිටකයේ සූත්‍රාන්ති පිටකයේ සහ අභිධර්ම පිටකයේ සියල්ලම ත්‍රිපිටක ධර්මයේ සම්වර්ෂණය කළා. අභිධර්ම පිටකයේ අවසාන කොටස සම්වර්ෂණය කරද්දී සිය දේහයෙන් සවනක් බුදුරැස්හි දෙන්න පටන් ගත්තා. අදත් දසදහසක් සක්වල නෙමේ අනන්ත ලෝක ධාතුවල මේ බුදුරැස් විහිදෙමින් පවතින බව හඟින් වෙනවා. පස්වෙනි සතියේදී අජපාල නුගරුකුණ සමාපත්තියෙන් වැඩ හිටියා. වසවදී පුත්‍රයාගේ දූවරු තුන්දෙනෙක් ඇවිල්ලා නානාවිද ස්තුති පූජා කරමින් එවාගේම නැටුම් ගැයුම් කෙලි සෙල්ලම් කරමින් මේ පිළියෙට පොළඹවා ගන්න උත්සාහ කළා. බෝසතුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇහෙන් දකින්නෙත් නැතුව වහන්සේ ප්‍රතික්ෂේප කළ නිසා ඇතු පැරදිලා ගිය. හවෙනි සතියේදී මුචලින්ද විල සමීපයේ සමවත්සයෙන් වැඩින්නකොට හත් දාසක මහා වර්ෂා පතනයක් ඇති වුණ මුචලින්ද නාගරාජයා විශාල දරණ ගොබක් මවාගෙන ගෙයක් වාගේ කුටියක් වාගේ භාග්‍යතුන් වහන්සේට වෙහි පොදකින් පිණි පොදකින්වත් බාධාවක් නොවන පිසේ හත් දාසම ආවරණය කරගෙන හිටිය. හත්වෙනි දාසේ මිනිස් වෙසින් පෙනී ඉඳලා වැඳ නමස්කාර කළ වෙලාවේ ගාථා දෙකකින් එතුමා නන්ට පින්දීමක් කළා. හත්වෙනි සතියේදී භාග්‍යතුන් වහන්සේ අජපමේ රාජායතන කියන කිරිපල් වෘක්ෂයේ මුල සමාපත්තියෙන් වැඩ හිටියා. එයින් හත්වෙනි දවසේ එනකොට, ඒ කියන්නේ 49වෙනි දවසේ පිරෙන අවස්ථාවේදී 50වෙනි දවසේ අලුයම් කාලයේදී
සක්දෙව් රජතුමා නාලියේ දැහැටි අනුවතත්වේලේ පැන්ගෙනත් පිළිගන්නේ. එවාගේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳීමට සැලැස්සුවා. 49 දවසක්ම වැසිකිලි වැසිකිලි යාමක් නැතුව ඒ වැළඳු ආහාර සියල්ලම දිව්‍ය ආහාරමින් ශරීරයටම උරාගෙන තිබුණු බැවින් ඒ කුස සෝදනයේ සඳහා මේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳුවා. එයින් භාග්‍යතුන් වහන්සේට පහසු වුණා. මේ වෘක්ෂයේ මුල වැඩෙන්නකොට තපස්සු බල්ලුක කියන වෙළඳ සහෝදර දෙපළ දාස් ගානක් සෙනඟෙක 500ක් ගැල් වලින් ගමින් ගම නගරින් නගර ජනපදයෙන් ජනපද වෙළඳාමේ යද්දී මේ අසලින් යවුණා. මේ අසලින් යනකොට තමන්ගේ පළවෙනි සතයේ පොළවේ භාගයක් නෙරුණා. ඉතින් මේ ඇත්තෝ අදහන්නේ දෙවියන් නිසා දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. අහසේ පෙනී හිටියා දේවතා දුවක්. ඒ තමයි මේ සහෝදර දෙපළගේ පූර්ව ජාතියේ මවතුමිය. එතුමිය කිව්වා ඔබලා සමදෙනාගේ ওই රතේ සුවසේ ගන්න නම් මෙන්න මේ පොරොන්දු වෙන්න. ওই ළඟම ළඟ රාජායතන උසම වල ඉන්නා ලෝතුරා බුදුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම. තාම බුදුනාට පස්සේ දානයක් අරගෙන නැහැ. ඒ දානි පිළිගන්නන් සාදු සාදු අපේ කරනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දුන ගමම්ම රාතේ ගොඩට ආවා. මේ ඇත්තෝ මඟ වියදමට ගෙන යන්නේ මේ පිදු අත්සුණු භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න පාත් වුණා. පාත්‍රයක් තිබුණේ නැහැ වකට. සතරාරන් දෙවියන් ඉන්ද්‍රනීල මාණික්‍ය මේ පාත්‍ර හතරක් ගෙනල්ලා පිළිගන්නන් නැද්ව බාරගත්තේ නැහැ. පස්සේ මුං ඇට පාට සෛලමේ පාත්‍ර හතරක් ගෙනත් දෙනකොට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළ එකක් වෙන්නේ. මේ හතර එකක් උන එක පාත්‍රයක් වෙලා ඒකට තමයි මේ පිදු අස්සුණු පිළි අරගෙන වැළඳුවේ. මේ සහෝදර දෙපළ සපිරවරින් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සරණ ගියා. පූජනීය වස්තුවක් ඉල්ලුවාම ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැඳලා ජීව කේශ ධාතු මිටක්ම දුන්නා. මේ දෙන්න මේවා ගෙනිහිල්ලා තමන්ගේ රටේ චෛත්‍ය කරවලා වැඳ පුදා ගත්තා. ලංකාවටත් එයින් කොටසක් ලැබුණු බව සඳහන් වෙනවා. එයතු රටෙන් රට යන වාණිජ ව්‍යාපාරිකයෝ. ඉතින් මේ විදිහට 49 දවසකින් පස්සේ 50 දවසේ දංගලඳු අතරේ අයමත් වැඩි අජපාල නුගරුක් මුලට වැල්ලා ධර්ම ගාම්භීරත්වයේ සිහි කළා. ධර්ම ගාම්භීරත්වයේ සිහි කරද්දී පෙනී ගියා ලෝකවාසී සත්‍යව තෘෂ්ණාලයෙන් බැඳීගෙන ඉන්නේ ඔවුන්ට දාම් දෙසීම නිෂ්ඵලයි කියලා. තා ලෝකේ දිහා බුදු ඇසෙන් බැලුවේ නැහැ. එවේලාවේදී සහම්පති බ්‍රහ්මදාජයා මේක දැකලා ක්ෂණිකින් ඇවිල්ලා වැඳ නමස්කාරුකට කිව්වා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මීට පෙර මේ මගධ රටෙහි මේ ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ ඇත්තන් දේශනා කරන දේශනාව අපාට යන දේශනාවක් වුණා. තමුන්වහන්සේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදෙ මුදුනට නැංගා. තමුන්වහන්සේ ප්‍රඥා නැමැති පර්වත මුදුනටපත් වුණා. එනිසා ස්වාමීනි පර්වතක මුදුනක ඉන්න කෙනෙක් දිමහාත්පස බලන්නක් මේ ලෝක ධාතුව බලවදාරුණු මැනවේ. ධර්මය අවබෝධ කරන්නේ සුදුසු ඉන්නවා කියලා ආරාධනා කළාම සරුවඥන් වහන්සේ සැනකින් ඉන්ද්‍රිය පරව කඩේ ඥාන ආසය අනුසේ ඥාන කියන මේ බුදු ඇස දසදාසස්සක්කට විය දෙවවාම තෙනේ ගිය අසත්ව කොට්ටාස හතරක්. උද්ධිතාඥ විපංචිතාඥ නෙය පද පරම කියල. හරියට නිලුම්මානෙන් විලක. සමහර නිලුම්මානෙල් කැකුළු උඩට මතුවෙලා දින ගණනාවක් අවුරස්මින් හොඳට මෝරෙලා දැන් පිපෙන්න තරම් ශක්තිමත්ව තියෙනවා. උදේ පාන්දරයට පානකොට මේවා පිපෙනවා. ඒ වාගේ දහම් පදයක් ඇසූ පමණින් ආબોධ කරගන්න උඉන්නවා. ඒ තමයි උග්ගතිතඥ. සමහර නෙළුම්මානෙල් කැකුළු දී මට්ටමේ තියෙනවා. දින ගානකින් ඒක මෝරලා පිපෙනවා. ඒ වාගේ සමහරු ඉන්නවා බන විස්තර වශයෙන් අහද්දී අධිකම ලබනවා. එයා තමයි කියනවා විපංචිතඥ පුජ්‍යලියෝ. තා සමහර නෙළුම්මානෙල් කැකුළු තියෙනවා දිය යට. ඒවා දින ගණනක් සති ගණනක් ගිහිල්ලා හරි වතුරෙන් උඩට ඇවිල්ලා ඉරුරස් වැටීමෙන් මෝරලා යන්දාසක පිපෙනවා. ඒ වාගේ සමහරු ඉන්නවා බණ අහලා විස්තර වශයෙන් බණ අහලා සිල් පිළිපීටලා බණ භාවනා කළේ ජීවිතය අධිගම ලබනවා.
ඒ ඇට කියන නෙය පුජ්‍යලියෝ කියේ. සමහර නෙළුම් මානෙල කකුලේ තියෙන පොළොව යට මේ වතුරේ යට ඒවා උඩ තෙන්න ලැබෙන්නේ නැහැ කො සතුන් කනවා. වතුරේ ඉන්නේ සතුන් කනවා. නැත්තම් වෙනත් හේතුවෙන් ඒවා කුණු වෙලා යනවා. ඒ වාගේ මේ මනුෂ්‍යපතේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලත් ඉන්නවා කොතෙක් බණ ඇහුවත් කොතෙක් සිල් රැක්කත් ඒ ජීවිතේ අධිගම නොලබන්නෝ ඉන්නවා. ඒ අතන්දි කියනවා පදපරම කියලා. ඒ වස්තාවේ සරුවක්යන් වහන්සේ සාම්පතේ බ්‍රහ්මරාජයාට ප්‍රතිඥා දුන්නා මේක වේලා මා මේ මන්දෝත්සාහය උනේ මේක හිංසාවක් කියලායි නිෂ්ඵල වැඩක් කියලායි මම දැම්ම ලෝදේශ බැලුවා ආමෝද කරගන්නෝ ඉන්නවා මම ධර්මදේශනා පවත්වනවා ප්‍රඥා නැමැති ශ්‍රෝතස් විහිදුවත්වා කියලා ප්‍රතිඥා දුන්නා. එදාම උන්වහන්සේ දිවසින් බලා වදාලා කාටද පළුගෙන් බණ කියන්නේ. ආලාර කාලාමතුමා හිටියානම් අධිගම ලබනවා. එතුම දැන් තුන්වෙනි අරූප ලෝකෙ ඉපදෙලා දවස් හතකට පෙර මියගිය. උද්දකරා පුත්‍රයා දෙස බැලුවාම එතුමා ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ අභාව ප්‍රාප්තිලා භවාංගරේ ඉපදෙලා. ඒ දෙන්නන්ට බුදුරු 1000ක් බුදු වුණා දහන්නේ නැහැ බණ. ඊළාට මේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උපකාර වෙච්චේ පංච වර්ගයේ තවසෝ කොහොදි කියලා බැලුවාම බර්ණස් නුවර සමීපයේ ඉසපත නාමම් රාම මිගදායි ඉන්න. ඒ පස් දිනාටම ධර්ම ආමෝද කරගන්න හේතු සම්ප්‍රත් තියෙන බව දැකලා පා ගමනින් වැඩිය 18 යොදුනක් මාර්ගයේ ගෙවාගෙන. හැබැයි මේ මාර්ගයේ කෙටි කරගෙන වඩින්නේ යන අතරමඟ උපකකේ නාජීවකෙක් දැකලා කෙටි වේලාවක සාකච්ඡාවක් කළ අනාගතයේ තුමාට පිහිට වෙනු පිණිස පසු කාලයක තුමා බුදු සසුනේ බණ අහලා අනාගාම ඵලයට පත් වෙලා බමතලේ ඉපදෙලා රහත් වුණා. පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න තැනට වඩනකොට ඒ ඇත්තෝ ගතිකාවතක් යානෙක අන්න හොඳට උසට මහතර එනවා. දැන් හොඳට කෑඹී මාර්ගන බුදු වෙන්නම් බැරි වෙලා තියෙනවා. අපි වංශවත් කෙනෙකු නිසා ආසනයක් ඉතරද්දිම වඳින්න නැතු ඉඳිමු පාහෝදන් නැතු ඉඳිමු කියලා කතිකා කළා. නමුත් මහා කාරුණික සරුවක්යන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ ඇත්තගේ කතිකාවත අමතක වෙලා පෙර ගමන් කළා. පාසුරු පිළිගත්තා, දෙපා දෙවෙන්වා, ආසනෙ පැනෙන්වා, වන්දනා කළා. නමුත් ආවසෝවාදෙන් කතා කළා. තුන් වාදයක් කියා හිටිය ආවසෝවාදෙන් කතා නොකළ යුතුයි තථාගතයන් වහන්සේට කියලා. තුන් වාදේ දක්වා පිළිගත්තේ නැහැ. හතරිනි වාරයේ භාග්‍යතුන් වහන්සේ සවදා පහදා දුන්න උබෑසුනේ අවුරුදු 6ක් මං හිටියා. ඒ කාලේ මං කිව්වද ඔබට මම සත්‍ය අවබෝධ කළා කියලා කිව්වද නෑනේ. මං දැන් සත්‍ය අවබෝධ කරගත්ත නිසයි මෙතෙන් ආවේ දේශවන් නමාගෙන බණ අහන්න කියලා දැඩිසේ ආවාද කරලා පස් දිනාට ධර්ම දේශනේ පටන් ගත්තා. දේමේ භික්කමේ අන්තා පබ්බජිතේන සේතම්බා කියලා මේ බණ පටන් ගන්නකොට දස දහසක් ලෝක ධාතු ගිගුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. දස දහසක් ලෝක ධාතුල දෙවියෝ බ්‍රහ්මයෝ දේශවන් නමාගෙන බණ අහන්න පටන් ගත්තා. සරුවක්යන් වහන්සේ කිසිම අදිෂ්ඨාන බලයක් නැතෝ පිරු පාරමී බලෙන් දස දහසක් වල කෙලවරි ඉම දක්වා එක හඬින් දේශනා කරන්න සමර්ථ වුණා. මේ තමයි පළවෙනි මංගල ධර්ම දේශනයේ 18 කෝටියක් බ්‍රහ්මෝ රහත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවන් ඵලයට පත් වුණා. එදා පටන් සාරාසං 45 මුනුල්ලේ 45 අවුරුද්දක් මුනුල්ලේ මේ සරුවක්ඥන් වහන්සේ දෙසුම් ධර්ම අද පොත්පත්වල ගොඩනගා මේ යෙදුවා නම් බඹතලේ දක්වා පොත්පත් ලියන්නේ වෙයි. නමුත් ඒ සියල්ල සම්පින්දනය කළා සංඝායනාකාරක රහතන් වහන්සේලා පිටකත්‍රයේ අද අපට වැඳ පුදා ගන්න කියවන්න සලස්සලා තියෙනවා. සංඝායනා තුනේදීම සංඝායනා වුණා. ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේගෙනත් උගන්වලා ගන් ලංකාවේ සංඝායනා කළා. මේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු ඒ සුද්ධ භූමියේදී භාවිතා කළ මේ අනේක ජාති සංසාරං ගාථාවත බැසගෙන අපි තවදුරට තේරුම් කරගන්නට වටිනවා. අපිත් මේ භව සංසාරයේ කිමක් කුණක් නැතුව භව සංසාරයේ ඉපදීමෙන් මැරමින් ආවා. ඒ හැම වාරිකම අපට අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන හේතු සම්බන්ධතාවෙන් නැවත නැවත උත්පත්තිය ලැබුණා. මේ ජීවිතේත් අපි ලබන්නේ තියෙන එවැනි උත්පත්තියක්. නමුත් මේ ජීවිතයේ අපේ උත්පත්තියේ බොහොම භාග්‍යවන්තයි. හේතුව
බුද්ධෝත්පාද කාලයක ප්‍රතිරූප දේශ වාසයක පූර්වයේ කෘත ප්‍රඥතා ප්‍රඥාවන්ත බව ඇතිව සත්පුරුෂ ආශ්‍රය ඇතුව අපට මේ මනුලව උපදින්න ජීවත් වෙන ලැබුණා. මේ මනුල උත්පත්ති ලබාගත් අප විසින් කළ යුතු වන්නේ අනිකෝ සීලෝම කටයුතු වලට වඩා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධය සඳහා පිළිවෙත් කිරීමයි. මේ දානය, සීලය, භාවනාව, වැඩිහිටි ගෞරවය, එවාගේ වත් පිළිවෙත, බණ ඇසීම, බණ කීම, පින් දීම, පින් ගැනීම, සම්මාදිට්ඨිය දියුණු කිරීම. මේ දස පුණ්‍ය ක්‍රියාවන් දියුණු කිරීම ආර්ය සත්‍ය අවබෝධයට උපකාරයි. පානාතිපාතා වේරමණී ආදී දහ කුසල කර්මපතය අනුගමනය කිරීම චතුරාරි සත්‍යයේ අවබෝධයට උපකාරයි. දස පාරමී පිරීම, සිව්බම විහරණ වැඩීම, සමථ භාවනා වැඩීම, විපස්සනා භාවනා වැඩීම, කරණීය ධර්ම 14 වැඩීම, යහමංගල ධර්ම 38 වැඩීම මේ ඔක්කොම චතුරාරි සත්‍ය අවබෝධයට උපකාරකයි. එනිසා අප විසින් කරන සෑම කුසලයක්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒසා දීර්ඝ කාලයක් මුළුල්ලේ පාරමී පුරාබෝධ කළ චතුරාරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්ට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ දවසෙත් වර්ෂයක් ගෙවි තවත් වර්ෂයක් උදා වූ අවස්ථාවක්. කොටින් චුති ප්‍රතිසන්ධි අවස්ථාවක් හැටියට ගණන් ගන්න ඕනේ මේ ජනවාරි මාසේ. දෙසැම්බර් මාසේ 31වෙනිදා මේක අවසන් වුණා පසුගිය වර්ෂයේ. දැන් 2006 වර්ෂයට අපි පිය නැගුවා. ඉතින් පසුගිය දෙවෙනිදාට මේ පින්කම කරන්න බලාපොරොත්තු වුණ අපේ ආටිගලේ මෑණියෝ නමුත් අපට අවකාශ ලැබුණේ නැහැ. නමුත් අද අපි නැවතත් වෛද්‍ය ප්‍රතිකාර ගණ්ඩක් සමග පැමිණි ගමනේදී මේ දිනේ වෙන් කරගත්තා. ඒ සඳහා මා සමග පැමිණි මේ පූජ්‍ය ජනානන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසත් සහභාගී වුණා. ඉතින් මේ වෙනුවෙන් දානෝපස්ථාන සංවිධාන කරගෙන හිතයි සී කල්යාණ මිත්‍රයන් විශාල පිරිසක් එක්කාසු කරගෙන වත් පිළිවෙත් පුරා පියවිලියල අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් යුතුව දානේ පිළිනැමුවා. ඊට කලින් බුද්ධ පූජා පවත්වන්න ඇති. වත් පිළිවෙත් පැවැත්වා මේ පිරිකර භාණ්ඩද පූජා කළා. සීලයක පීඨිය බණපදයකටද සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගත් කුසල සම්භාරය අද අපි මේ සැනසෙන බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවී අතුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කලක් පැවැත්මට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගනිමින් ධ්‍යාන විඥා මාර්ගඵල අවබෝධය දක්වා යමින් සදහම්මාලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්ධු මිත්‍ර පුත්‍ර කලත්‍රාදීන්ටත් විශේෂයෙන් පින්වත් දොස්තර ගාමිණී ආටිගල මෙතිතුමා නම්ගේ මෞපිය දෙදෙනා වහන්සේ, පින්වත් කල්යාණ ආටිගල මාතාගේ මෞපිය දෙදෙනා වහන්සේ සහ මේ දෙපළගේ දයාබර දරු තුම්පලටත් ඒ සහභාගින හැම දෙනාගේ ඥාතීන්දක් මේ කුසල් දෙලින් භවයක් පාසා සුගති සම්ප්‍රඥ සිද්ධ වී සුවසේ පාරමී මුදුන්පත්යේ පැතුූ බෝධි ඥානවලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුඩු. ශාසන ආරක්ෂක ලෝකපාලකාත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රීන් පින් අනුමෝදන්ව දිවියේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවැනි බෞද්ධ රටවලටත් බෞද්ධ ජනතාවටත් මහා සංගරුවනටත් මේ නිවසටත් මේ භූමියටත් මේ දොස්තර මහත්මාලම් ප්‍රධාන සෑම දෙනාටත් දේවාරක්ෂාව සලසා දෙත්වා චතුර් බෝධිඥානවලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණු. හිතවත් මැදහත් අහිතවත් සෑම සත්‍යයන්ට මෙම කොළඹ අගනුවර වැසියන්ටත් අවටගම් නගර ලංකාව දඹදිව මේසක්වල සියලු සක්වල දස දිසාවාසයේ සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණියෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණු. තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංඝ රෝණට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ කුසල් බලෙන්
රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් පින්වත් ගාමිණී ආටිගල දොස්තර මැතිතුමා ආනන්දත් එම කල්යාණ ආටිගල මාතාවටත් රාජේම ධම්මික මහත්මයා විස්මී මහත්මිය දරු දෙපළහා දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන්ටත් මේ මෙල්බන් නුවර සිටි පැමිණ සිටින පින්වත් සංජීත් හෙට්ටිආරච්චි දොස්තර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් එසේ කළ මහත්මයලා හා මේ සහභාගී සසු මහතුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම සේවක සේවිකාදීන්ටත් මේ ආත්භාවයේදී තියෙන අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම ඉරුදුටු අඳුරුසේ විහෙත විද්වාසිනේ වී සර්වාරක්ෂාව සැලසේවා. කබන පීවරක් ගානේ රත්නත්‍රය සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කුසල් අරමුණින් සමාධී සිතින් මෙත් සිතින් බුදුගුණ දෙලෙන් සැමදා සැපෙන් නින්දයාම සැපෙන් අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ බ්‍රහ්මියන්ගේ මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. සජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවුදවලින් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් පිරිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් මැසි මදුරුවන්ගෙන් අවිවැච සුලං විසකුරු සර්පාදීන්ගෙන් වාත පිතසම තුන්දසින් ප්‍රාගද්වේෂ මෝහාදු උපක්ලේශයකින් උපපීලක උපච්ඡේදක අකුසල විපාක වාරයකින්වත් බියක් ඇතිගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් නියසනයක් ඉපත සිහිනිකින්වත් නොමනී සරුව ආරක්ෂාව සැලසේවා. කාචිත්ත පීඩාදයක් නොවී කායික මානසික සැනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසසෙන් ඉසුරෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුශ්‍රුතතාවෙන් පරාක්‍රම වීරියෙන් සති සමාධි ඥාන ගුණයන්ගෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දියුණුවට පත්වේවා. චින්තාමානීක රත්නයකින් කල්පවෘක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්යක් ප්‍රාර්ථනා පිරිතිරේ සශ්‍රීක වේ සමෘද්ධිමත් වේවා. විංසත් සත්වර්ෂාධික කාලයක් අතරක් නෑර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට කෙරුවන් සරණින් දීර්ඝාස ලැබේවා. උදා වූ වර්ෂ කාලයේ තුලදී ගත වූ වර්ෂයට වඩා දානශීල භාවනාදී කුසල සිදු කර ගනිමින් කායික මානසික පහසුවරණය නිවන් මාගයා ගැනීමට සීලු ආරක්ෂාව සැලසේවා. සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පුරා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී මුදුන් පමුණුවාගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමී සැනසී වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.